මිස් ටුවරිසම් වර්ල් 2022 අපි දෙසැම්බර් 8 වෙනිදා ඉඳලා දෙසැම්බර් 23 වෙනිදා වෙනකන් රටවල් 80ක විනර්ස්ලා ගෙනල්ලා ග්‍රෑන්ඩ් ෆිනාලි එක පවත්වනවා. ඒකේ එක්තරා ප්‍රධානම අංගයක් වෙන්නේ යොට් වල සම්බන්ධතාවයත් එක්ක අපි යොට් වල ගෙනියනවා මේ අපේ තියෙන සුන්දර ප්‍රදේශ පෙන්වන්න පෝට් සිටිය කියලා තමයි අපි ගෙනියන්නේ. ඒකට අපිට සේල් ලංකා ආයතනයෙන් අපිට යොට් හතරක් ලබා දෙන්න මේ වෙනකොට එකගතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව 130ක් අපි මේ යොට්ස්වල මේ ඇත්තටම මේ ඉන්ටර්නැෂනලි ග්‍රීස්වල හරි ස්වීඩන් හරි ඒ වගේ තියෙන ඒ යොට්වල ඒ තියෙන ස්ටෑන්ඩර්ඩ් එකෙම තියෙන යොට්ස් අපි දැන් ලංකාවේ තියෙන අපි හරි ආඩම්බර වෙන්න ඕනේ සම්බන්ධයෙන්. ඉතින් පෝට් සිටික ඉඳලා අපි මේ මේ රූම තියන් 80 දෙනාව රටවල් 80 නියෝජනය කරන අපි ගෙනහිල්ලා පෙන්නනවා අපේ ටුවරිසම් වල එකාංගයක් තමයි මේ යොට්ස්. ඒකම අපි බයි රෝඩ් විතරක් නෙමෙයි මේගොල්ලෝ ගෙනියනවා අපි මේ රේල්වෙන් ගෙනියනවා ලංකා වටේම. ඒ කියන්නේ සීගිරිය, යාල, ත්‍රිකුණාමලය, හබරණ, ඇල්ල ඒ වගේ හැම පැත්තක්ම අපි කව කරනවා. ඉතින් අද මේ මොහොතේ අපි සහභාගි වෙනවා මේ විශේෂ අවස්ථාවකට. මේක ප්‍රී රිහර්සල් එකක් වගේ. අපි අද පැයක් විතර මේ යොට්වල ගිහිල්ලා ඒ අත්දැකීම ලබනවා. ඊට පස්සේ අපේ මේ ග්‍රෑන්ඩ් ෆිනාලේකේදී ඒ පාටිසිපන්ට්ස්ලා 80ට මේ අත්දැකීම ලබා ගන්න ලැබෙනවා. ඉතින් මේකත් එක්ක අපිට මේ අපි මේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න ඇත්තටම ප්‍රධානම දෙයක් තමයි ටුවරිසම් එක. ඉතින් මේ ටුවරිසම් ඩෙවලප් කරන්න අපිට මේ ලැබිච්ච හොඳම ප්ලැට්ෆෝම් එක තමයි මේ රටවල් 80ට කමියුනිකේට් කරන්න අපේ ලංකාවේ තියෙන කොච්චර සුන්දර දේවල් තියෙනවද බලන්න කියලා. ඉතින් අපි රටවල් 15ක් සමග හැප්පිලා තමයි මේක ගෙනාවේ. අවසානයේ රෂියා, ක්‍රෝයේෂියා සහ ශ්‍රී ලංකා තිබුණේ. ඒ අනුව තමයි අපි ලංකාව තේරුණේ. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ රාජ්‍ය සංචාරක අමාත්‍යතුමිය ඩයනගමගේ මැතිණිය ඉතාම විශාල කාර්යයක් මේක කරනවා. විශාල සහයෝගයක් අපිට දක්වනවා. ඉතින් මේක අපිට ලංකාවට ගෙනාවේ නැෂනල් ඩිරෙක්ටර් මලිත් රණසිංහ. මම කෝඩිනේටින් සෙක්‍රටරි ටු ස්ටේට් ටුවරිසම් මිනිස්ට්‍රි රාජ්‍ය සංචාරක අමාත්‍යාංශයේ. ඉතින් මම අපේ අමාත්‍යාංශය වෙනුවෙන් උපරිම සහයෝගයක් දීලා මෙම අවස්ථාව මෙම මේ අත්දැකීම ලබා ගැනීමට මේ 80ට උපරිම අවස්ථාවක් ලබා දෙනවා.